සරණ අයිබවන් ධර්මාචාර්ලය කෙටි සටහන් හයවෙනි පාඩම සමාජ දර්ශනය හයවෙනි පාඩමේදී හයවැනි පරිච්ජේදේදී අපට කතා කරන්නට තිබෙන්නේ ජාතිවාදය සහ සමාජ ස්තරායනය කියන මාතෘකාව ජටතය තොරතුරු මීට කලින් කතා කරලා තියෙන පාඩම් ්‍ය කරන්න යොමනේ නැතිනම් ඒ කොට සද්‍යනය කරන්න යොමුවෙන්නට කියලා මතක් කරනමු අපි බලමු එක කංකය යටතේ මේ පාඩමට අදාලව අපට සාකච්ඡා කරන්නට තිබෙන තොරතුරු මොනවද කියලා ඔබට ඉතාමත් පහසුවෙන් මේ කඩුණු ග්‍රහණය කරගන්නට පුළුවන් අපි කච්ඡාව පවත්තු ආකාරය අනුව අපි වැදගත්වෙන සියලූම කරුණු සියලුම කොටස් ඔබට පැහැදිලිව කියලා දෙනවා. පළවෙනි අංකේ යටතේ සඳහන් වෙන්නේ මිනිස් වර්ග්‍යා අතර සාමය බිඳී වැටුණු අවස්ථා. ජාතිවශයෙන් පන්තිවසයෙන් කුල්ල වසයෙන් ගෝත්‍ර වසයෙන් බෙදී වර්ගී වාර්ගික හැඟීම් මගින් එකනිකා පරයා කැපී පෙනෙන්නට පරප්‍රසාද ලබන්නට යත්න දැරීම නිසා මිනිස්වර්ගයා අතර සාමය බිඳ වැටුණු අවස්ථාමනුවවද ජාතිවසි පන්තිවසි කුලවසිං ගෝත්‍රවසියං දී වාර්ගි කැහැගී බෙදී කිය අවස්ථා ඊළඟට වාර්ගික හැඟීම් මගින් එකිනිකා පරයක් හැපී පෙනෙන්නට ජොමුවන අවස්ථා ඊළඟට වර ප්‍රසාද ලබන්නට යත්න දරන අවස්ථා මෙන්න මේ කියන අවස්ථාවන් ිස්ර්ග්‍යාතර සාමයේ බිඳ වැටීමට හේතුවෙච් අවස්ථාවන් ජාතිවශයෙන් පන්තිවසයෙන් කුල වසයෙන් ගෝත්‍රවසියෙන් බෙදීගියපු අවස්ථාවන් එවගේ වාර්ගික හැඟීම් මගින් ගනිකා පරයා කැපී පෙනෙන්නට යොමු වෙන අවස්ථා යොමුවීම නිසා එ වගේ වරප්‍රසාද ලබන්නට ජත්න උත්සාහ දැරීම නිසා සමහරවිට විවිධහකාරයේ ගැටලු මිනිස්වර්්‍යාතර ඇතිවෙන්නට පුළුවන් දෙවනි අකේ යට තේ තිබෙන කාරණය චවිවර්ණය හිස මුහුණේ විසේ සතාතිය මුල්කරගෙන බෙදීම කෝකස්යි නෙගරෝයි මගෝලෝයි එවිදිහට මිනිසුන් වර්ගී කරණ එකට ලක් කරලා තියෙනවා. චවිවර්ණ හමෙහි වර්ණය අනුව හිසකෙස් අන මුුණේස්වභාවේ මුහුණේ පවතින විසේෂතා අනුව තමයි වර්ගී කරණය කරලා තියෙන්නේ කොකසොයිට් නෙගරෝයිට් මොංගොලොයිට් එවිදිහට වර්ගී කරණය කරලා තියෙනවා. ඉළඟට තුංවන අංකේ යටතේ තියන කාරණ භාරතය බුද්ධ කාලිනව පැවති මූලික බෙදුම ප්‍රාහ්මණ ක්ෂස්ත්‍රය වයිසය සුද්දර කියන වර්ණ ධර්ම හතරට අනුව වර්ගී කරණය කිරීම භාරතයේ බුද්ධකාලිනව පැවතුනු ජනතාව වර්ගී කරණය කරන්නට යෙදුණු එක් ක්‍රමවේදයක් පාක්්ම ක්‍රමවේදයට අනුව තමයි ඒ විදිහට වර්ගීකරණය කරලා තිබුණේ ඉළඟට හතරවෙනි අංකය භාරතය ප්‍රධාන ආගමක සම්ප්‍රදාය වනි කුමක් ද කියන එක ප්‍රාක්මනික ආගමික සම්ප්‍රදාය බුද්ධ දේශනය ව්‍යාප්ත වෙන කාලය වෙනකොට සම්බුදුරජාණන් වහන්ේ පහළ වෙන කාලය වෙනකොට භාරතය ඉතා වැදගත් ගමක සංකල්පයක් වසයෙන් අවධාරණය කළේ චතුර්වර්ණය පිළිබඳ ප්‍රබේදය. චතුරවර්ණය අපි මුලින් සඳහන කරපු චතුර් වර්ණය තමයි පාර්තීතාම වැදගත් ආගෙමක සංකල්පය විදදිහයට ඉදිරිපත් වෙලා තිබුණේ. ඊළඟට හයවෙනි අංකේය ලෝකයේ නිර්මාණය කළ මහා බ්‍රහ්ම මනුස්්‍ය නිර්මාණය කළේ චතුර්වර්ණය අනුවම බව මේ බ්‍රාක්්මණික සම්ප්‍රදාය විසින් ඉදිරිපත් කරනවා. ඒ සම්බන්ධින් රිග්වේදය පුරුස සූක්තේ අනුවනි මණ්ඩලේ මෙන මෙහෙමයි සඳහන් කරලා තියන්නේ. බ්‍රාක්්මනෝෂ්‍යය මොහ මාසීත බාහු රාජන්ය කෘතා ඌරු තදත්්‍යය යත් වයි්‍යහ පත්බහාන් සුද්‍රෝ ජයත. බ්‍රාහ්මනෝසිය මුොක මාසීත මහා බ්‍රහ්මයාගේ මොකයෙන් ක්මණයන් බිහි කරන ලදී බහු රාජනයක් කෘතා ශස්ත්‍රිය කුළේ අය රජ පවුලේ අය දෙබාහුවලින් බිහි කරන ලදී ඌරු තදත්සේ ත් වයිස්ය වයිය පිරිස කලවාාවලින් බිහි කරන ලදී පත්බහාන් සුත්‍ර වචාත යටිපතුල් වලින් සුදද්‍ර කියන කුළේ අය බිහි කලා කියලයි එහි සඳහන් වෙන්නේ ක් වේදේ අනුවුවනි පුරුසසූක්තේඒවගේම හත්තනි අංකේ යටතේ තියෙන කාරණයට අප අවධානය යොමු කිරීමේද ආගමික දේශපාලික ආර්ථික හා අධ්‍යාපනික කටයුතු මේ වරණ අනුව බෙදා ඇති අයුරු අපිට කතා කරන්නට පුළුවන් මිනිස්සුංග මේ වර්ගී කරණයකට පච් කරලා තියනවාඒවගේම එක එක මිනිස්සුන්ට ක්‍රියා කළ යුතු ආකාරය සහ ඒ පුද්ගිලයන් විසින් යුතු දේවල්. බ්‍රාහ්මණක ඉගැන්වීම තුළින් මහා බ්‍රහ්මණගේ කැමැත්ත පරිදි මෙන මේ විදිහයටයි වර්ගී කරණය කරල තිබුුණේ. ස්වාදීනව පුදකිලෙක්ට ක්‍රියා කිීම හැකියාවක් තිබුණනෙන් හැ. බ්‍රාහ්මණ වර්ණයට ඉගැනීම ඉගැන්වීම ජාගහෝම කිරීම දන්දීම දන් පිළිගැනීම වගේ කාරණාවන් කිරීම සඳහා තමයි මහා බ්්‍රහ්මන් විසින් නියෝග කරල තිබුණනේ කියන ඉගැන්වීමක් තමයි ක්නි ැවීම තුළ තිබ වගේ සස්ත්‍රිය වරණ දෙනි වරණ ප්‍රජාරක්ෂණය රාජ්‍ය පාලනය ජාගහෝම පැවැත්වීම අධ්‍යයනය එමත්න අධ්‍යාපනයේ ලැබීම කියන කාරණාවන් සස්ත්‍රී වරණයට අයිතිවෙච්ච ස්වධර්ම විදිහයට දක්වා තියෙනවා ඉළඟට තුගනි වරණය වයි්‍ය වරණය පසුපාලනය කෘසිකර්මය වෙළදාම මුදල් නයට දීම අධ්‍යයනය යාග පැවැත්වීම මේ කියන කාර්යන් තමයි වයිසිවරණයට වෙන් කරලා තිබුණේ ඉතින් මේ කරුණු අපි මතක තබාගන්නට වෙනවා පාඩම් කරගන්නට වෙනවා පසුපාලනයේ කෘසිකර්මය සත්තුපාලනය කෘසිකර්මය වෙළදාාම මුදල් නයිට දීම අධ්‍යාපනය යාග පැවැත්වීම කියන කාර්යන් වයිසිවරණයට වෙන්කරල තිබුණු කාරර්යන්. වගේම සුද්‍රවරණය ප්‍රථම වරණ තුනටම බ්‍රාහ්මණ සස්ත්‍රයේ වයිශ්‍යය කියන විවර්ණ තුනටම බැලමිහිවර්කාම් කිරීම තමයි සුදද්‍රවරණයට පැවල්ලා තිබුණු එකම කාරයුබවට පත් වුණේ එකක්ෙක් වර්ණයට අයත් කාර්යන් ස්වධර්ම විදිහයට හැඳින්වා එක්ක් වර්ණයට අයත් කාර්යන් තමයි ස්වධර්ම කියලකයන් ස්වධර්ම තමන්ගේ වර්ණයට අයත් කාර්යන් ඉළඟට නවවෙනි අංකේ යට තේ තියෙන කාරණය ප්‍රථම වර්ණ තුන අයට විපත් අවස්ථාවකද තමන්ට වඩා පහත්වර්ණවල ධර්මය දනුගමනය කිරීමට අවසරදී තිබීම හඳුන්වන වචනයක් තිබෙනවා උසස්වර්ණවෙල්ල හිටපු අයට තමන්ට මොකක් හරි ආපධාමය අවස්ථාවක් සිද්ධ වනාට පස්සේ ඒ ආපධාමය අවස්ථාව තුළ ක්‍රියාකිරීමේ හැකියාව තිබුණා අනේ ධර්මවලට කියනවා ආපත් ධර්ම කියලා ආපත් ධර්ම කියලා ප්‍රථම වර්ණතුනයායට හිමිවන දෙවන උපත්යක් බඳු දගත් ආගමික තත්ත්වය හඳින්ුවේ උපනායනය කියලා උපනයනයේ කියලා උපනයිනය කියල කියන්නේ නැවත ඉපදීම වැනි කාර්යක් විදිහටයි ඉතා උසස් අවස්ථාවක් හැටියටයි සඳහන් කරන්නේ උසස් කුලවලායට පමණයි මේ උපනයනය කියන තත්වයට පත්වෙන්නට පුළුවංකම තිබුණේඒවගේමයි කොලොස්වෙනියංකය දෙවරක් උපදින්නෝ යන අරතින් ඔහු දිජ කියන නමිනුත් හඳුන්වනු ලැබ් දෙවරාකිපදීම එක් වතාවක් තම මවගනිපදීම එමනැත් නම් හා ප්‍රහ්මණන් විසින් ජනත කිරීම ඊළඟ අවස්ථාව උපනයිනය අවස්ථාවේදී උපත ලැබීම විදිහට සඳහන් කරන්නට පුළුවන් ඊළඟට දොස්වැනි අංකය බුද්ධකාලන බමුණන්ගේ අදහස ප්‍රාහ්මණ වර්ණය ශ්‍රේෂ්ටයි අනිත්වර්ණ පහත් ප්‍රාක්්මණයාම ශ්‍රේෂ්ටයි අනනිත්වර්ණ පහත් කියල තමයි සමාජ ස්තරායනය සමාජයේ පිළිබඳව වර්ගී කරණ කරලා අතිබුණේ ප්‍රාහ්ණියෝම සුද්ධිය ලබති අන්‍යෝ නොලපති අනිතයිට සුද්්‍යය ලබන්නට බැහ අනිතයි පිරිසිදුන් නැහැ කියලායි ප්‍රාක්්මණිකයි ගැන්වීමපත් තුළ දක්වල අතිබනේ. ඒවගේම පහසුකාරි සූත්‍රයෙන් හෙළිකරුණු ලබන කාරණයට තමයි දහතුන්ෙන් යංකේ යටතය අවධානයෙන් යොමු වෙන්නේ වර්ණබේදය මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම්වලට පට හැනිව. ප්‍රජාතන්ත්‍රවාදී නොවූ ඒක පාක්සිික බෙදුමක් බවත් එය පිළිගැනීමට මිනිස්සු බැඳී නැති බවත් වර්ණ බේදේ මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම්මලට පටහැනි දෙයක් බව පහසුකාරිසූතරයෙන් ුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවාඒවගේම ප්‍රජාතන්ත්‍රවාදී නොවූ ඒක පාක්සික වූ බෙදුමක් විදිහටත් දක්වෙනවා පහසු කාරිසූතරේති මේ වර්ණබේදී කෙනෙ එක ඒ පිළිගැනීමට මිනිසුන් බැඳී නැති බව ඒ බලෙෙන් පවරණ දෙයක් විදිහට තමයි බුදු දහම ප්‍රකාශ කරන්න එම් පාසුකාරයේ සූත්‍රයේ දැක්වෙන ආකාරයට වර්ණපේදී පිළිබඳව බුදු දහම අදහස කුමක්ද. මූලික මිනිිත අයිතිවාසිකම්වලට පටහැනි දෙයක් විදිහට දක්වනෝ ඒවගේින් ප්‍රජාතන්ත්‍රවාදී නොෝ ඒ පාක්සිික විදුමක් විදිහට දක්වන පිළිගැනීමට මිනිස්සු ඒ පිළිගැනීමටම වර්ණ ධර්ම සංකල්පය පිළිගැනීමට මිනිසුන් සූදානම් නොවන බව සූදාම් නම් නැති බව දක්වවා. ඟ වර්ණ යුක්ති යුක්ත කිරීම පිණිස බ්‍රාහ්මණයන් විසින් ඉදිරිපත් කරන ලද ඥාන විභාගමය පදනම් වරණබේදී යුක්ති යුක්ත කරන්නට යුක් යුක්ති ගරුකාය මත් නං එක නිවැරදි කියල දක්වන්නට පවිච්චනුව ඥාන විභාගය කියන ක්‍රමවේද චංකී සූත්‍රයේ දී උන්වහන්සේ වදාලේ මම මේ දකිම මේ දනිමි යනුවෙන් කියාපාන්නට සමත් අයෙකු බමුණු පරපුරේ කිසි කලෙකන් නොසිටි බයි. එනම් ඥානමාර්ගය මේ වර්ණබේදය යුක්ති යුක්තයි කියල ප්‍රකාශ කරන්න ඥානමමාර්ගේ මේ පිළිබඳ අප හොඳින් දන්නවා කියන කාරණය ඔපපු කරන්නට උත්හ කරනවා හැබයි බුදුරජාණන් වහන්සේ චංකි සූත්‍රයේදී මේ කාරණය ප්‍රතික් සේප කරනවා. නිර්ධය ලෙස ප්‍රතික් සේප කරනවා. මම මේ දකිම මම මේ ධනිමි කියලා. බ්‍රාක්්මණික ගැන්වීම තුල තිබන කිසි ඉගැන්වී මක්සම් බන්ධයෙන් ප්‍රකාශ කරන්නට පුළුවන් කිසිම බ්‍රක්්මණෙ නොමැති බවචාන්කි සත්‍රයේද දුරජාණන් වහන්සේ පැදිලි කලා තියෙනවා ොල්ලියෝකගේ බමුණ පව් බැහර කරන්න යනරුතින් බ්‍රාක්මණනයෝ වෙලාතියෙන්නේ එවාගේම වෙන්වෙන් සිිල්පකර්මාන්තයන් නිරත වූ අය වයිස්යව විදිහට හඳුන් වුලා තියෙන සුළු සුළුහා රල වගේ දුස්කර බුරුතීන් හි නිරත වෙච්චා තමයි සුදද්‍ර කියන නමින් හඳුරනු ලතියන කම්මනාකස්ස කෝ හෝ කම්මනා හෝ සිිප්පිකෝ කරන රැකියාවේවත් කර්මය නිසා කෘසිකාර්මිකයෙක් හෝ සිිල්පි කාර්මිකක් බවට පත්වෙනවා කියන අදහසත් දැක්වෙනෝ එහෙම නැතිව මහා බ්‍රහ්මයා විසින් මවන ලද ඉගැන්වීමකට අනුව ඒ වර්ණය ක්‍රියාත්මකවුණාන් ෙවෙයි කියනෙ ැන්වීම බුදු දහමය මූලිකම සංකල්පයක් වෙනවා. හිළඟට දාසේමිනිියන්කේ ජොන් හා කාම්බෝජයන ප්‍රදේශවල ඇත්තේ ආර්ය සහ දාස නම් වූ පන්ති දෙකක් පමණ ආර්ය සහ දාස කියන පන්ති දෙකක් පැවතිලා තියෙනවා. ජොන් සහ කාම්බෝජ කියන ප්‍රදේශවල මේ පදේශල සමහරකාලවලදී ආර්යියෝ දාසයෝ බවට යෝ ආර්යෝ බවට පත්වෙලා තියෙනවා. එහෙම නම් එතනදී. ආර්ලි නාර්ය කියන බේදය තමාගේ ක්‍රියාාවනුව සිදධවෙච්ච කාරණාවක් කියන කාරණය සඳහන් වෙනවා ජොන් හා කාම්බෝච්ච වැසියන් ආ දාස කියන භාවයට නිතර පරිවර්තනය වීම සිදුවීමත් එක්ක වාසේට සූත්‍රයේ දී පෙන්වා දෙන්නේ ගස්වැල් වෙන් කර හඳුනාගන්නේ ඒ සාක වර්ගේයටටම උරුම ජාති ලක්ෂණයක් ඇති නිසා බව බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහසේ සූත්‍ර දේශනාවේදී සඳහන කරනවා. ඒවිදිට සාක ගස්වැල්ලා දීට තියෙන ලක්සන වගේ මිනිස්සුන් වර්ගී කරන්නේ කරන්නට බැහැකි කියන කාරණය බුදුදහමේ අදහස අස්සලාන සූත්‍රයේ දී පෙන්වා දෙනනා කාරයට විවිධ ජාතික මිනිසුන් සේයක් ගැෙනවා ඔවුන් ලවා ගිනි දැල් වුවහොත්. ගිනිවල වෙනසක් මිනිසුන්ගේ ජාතිගෝතර අනුව පේින් හැකින ප්‍රකාශයනුව බුදුරජාණන් වහන්සේ පැදිලි කරන වස්සලායන සූතරයේ දී හැමදිනාම කරන ක්‍රියාව අනුව ඒ ක්‍රියාව නිසා ගිින්දර් දැල්ුවට පස්සේ ඒ ගින්දරය වෙනසක් පේනෙන් හැවගේ මනිසුන් විසින් කරන ක්‍රියාවන් තුළින් පෙන්නුම් කරන කාරණාවේ එහම වෙනක් එකන්නේ ජාතියනුව වර්ගී කරණය කරන්න බැහ ඒ පුද්ගලයක් කරන හොඳ හෝ නරකානුව තමයි ඒ පුද්ගිලයා විසින් සිදුකරන ලද දෙය. යහපත් දෙයක්ද යහපත් දෙයක් උතුම් දෙයක් අනාර්ය දෙයක්ත කියලා තීරණය කරන්නට බෙන්නේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ අසලායන සූත්‍රයේදී පැහැදිලි කරලා තියෙනවා. මිනිසකු කවරකුලේ කොපන්නද ස්වධර්මය අතහර පැවිදි ජීවිතයයට තෝරාගත් පිට ඔහු හඳුුවන් නිශ්‍රමණ කියන නාමයින්. ්‍රබණ කියන නමන් තමයි ඔහුව හඳුන්වනු ලබන්නේ. ඊළඟට විසිමනිියන්කගේ බ්‍රාක්්මණ චිතකයකු අස්සලා එන ලබාම පිළිගැනීමට සලසා තිබෙන්නේ මේ කියන ඉගැන්වීම මේ වර්ණ ධර්මයවගේ බ්‍රාහ්මනික ධර්මාදිය තුළ තිබෙන්නව නි සාරත්වය පිළිබඳව වැරදි සහකත බව පිළිබඳව එකම සික් ක්ෂණයක් මගින් ඔවුන් ලබන සාධනවලදී වෙනසක් දක්නට නොලැබේ සදාචාරධර්ම ප්‍රගුණ කිරීමේදී වර්ණ බේදයෙන් බල නොපාන බව තමයි බ්‍රාක්්මණ චින්තකකික් වෙච්ච අසලායන ලබාම පිළිකැනීමට සලසලති බෙන් එකම ික්ෂණයක් මගින් ඔවුන් ලබන සාධනවලදී වෙනසක් දක්නට නොලැබෙන බවත් එ වගේම සදාචාරධරම ප්‍රගුණ කිරීමේදී වර්ණ බේදය බල නොපාන බවත් බුදුරජාණන් වහන්සේ අස්සලායන සූත්‍රයේදී අස්සලායන බමනාට පැහදිි කරලා දීලා තිබෙනවා හිළඟට අස්සලායින සූත්‍රයේ සඳහන් වෙන කාරණාවකට මයි නැවත වතාවක් අවධානී යොමු කරන්නට තිබෙන්නේ අස්සලාන සූතයේදී දුෂ්චරිතෙහි ඇසුරෙන් බ්‍රාක්්මණය දුගතිගාමී වන අතර සදාචාට සම්පන්න සුද්දරයා සුගතිගාමී වන බවදක්වනවා අසලායින සූතයේ විශේසිතම ඉගැන්වීමක් දුෂ්චරිතෙහි දුෂ්චරිතය ඇසුරෙන් ප්‍රාහ්මණයා දුගතිගාමී වන ස් චරිතවලජදීම නිසා හැබැයි සදාචාර සම්පන් විදිහට ජීවත්ව වන සුදරයා සුගතිගාමි වන්නට පුළුවන් කියන කාරණය ුදුරජාණන් වහන්සේ අසලා අයින සූත්‍රයේදී පැදිලි කරලා තියනෙන පැහදිලිව දක්ුලා තියෙනවා අම්ට සත්‍රයේදී දක්වා ඇතේ කොල පාරි සුද්දය පිළිබඳ ශවාස ඉතිහාසේ හුවේ නිරාර්ථක වී යන ආකාරයයි. අම්බට්ට කියන සූත්‍රයේද කොල පාරි සුද්දය පිළිබඳව කතා කරත්ද මේ බ්‍රාක්්මණ කියන පිරිස එහෙම ආත්ම හතක් පරම්පරා හතක් පිරිසිදුයි කියල තමයි සඳහන් කරන්න. ඒ විදියට පිරිසිදු භාවයක් නැති බව බුදුරජාණන් වහන්සේ අම්බට්ට කියන මානමකයාට පැහැදිලි කරලදීලා තියෙන ආකාරයක් අම්ඹට සූත්‍රයේේදී දකින්නට පුළුවන්. එසේනම් මිනිසා උසස්හ පහත් වසයීම බදීමක් නැතිද. කුලබේදයට වඩා වැදගත්තු ව නිර්ණායක මිනුම් දණඩු මත්ත. නිසාගේ මිනිසුන්ගේ උසස් පහත් ස්වභවි ීරණය වන බවපුදු සමය අනුව පෙනේ එහනම් කුලබේදට වඩා වැදගත්තු නිර්ණයක මිනුම් දඩු පුද්ගලයාගේ උසස් පහත් බව මැන ගැනීම සඳහා පවතිනවා නජ්චා වසලෝෝතති න ජච්චා වසලෝයිති නජා වසලෝති නජච්ාහෝති ප්‍රාහ්මන කම්මනා වසලෝහෝති කම්මනහෝති ප්‍රාක්්මනෝ කියන විදි ට වසලෙක්හෝ පාක්්මණය ට පත් වෙන්නේ ජාතියෙන් උපතින් න්නෙවෙේ කරනු ලබන හොඳ නරක ක්‍රියාවන්කි ලක්ෂනා අනුව කියනකයි ඒ ගාතා ධර්මයෙන් කිය වෙන්නේ. නජච්චා වසලෝ होती නජච්චා होති ප්‍රාහ්මනෝ කම්මනා වසලෝती කම්මන होති, බ්‍රාහ්මනෝ. මෙසේ යතාාර්ථවත් වූ කරුණ රාසියක් කි තිරිපත් කරමින් බුදුරජාණන් වහන්සේ නිගමන කරලා තියන්නේෙ මිනිසුන්ගේ නමහා ගෝත්‍රය හුදු සම්මුති මාත්‍රයක් නිසා ජාති කුල ගෝත්‍ර සඥාද සම්මුති මාත්‍ර පමණ. සම්ඥාහේස ලෝකස්මින් සම්ඥාහේස ලෝකස්මිින් කියල දැක්වෙන විදිහට පණවාගත්ත සම්මුති පමණයි මිනිසුන් හා සම්බන්ධව අපි පණවාගෙන තිබෙන කාරණාවන්න. විසි පස්වනි අංකයේ ආගමික චරණයාව හා පැඳෙන උසස් ගුණාංග සීලේ තාපස තපස එවගේම භාවනාව ගම චරයාහා බැඳෙන උසස් කුුණාංග තපේන බ්‍රහ්ම චරයෙන්න සංය මේන දමේනච්ච ඒන බ්‍රාහ්මනෝහෝති ඒයෙන බ්‍රහක්්මණ මුත්තමං එවිදිහට දැක්වෙනවා තපේන බ්‍රහ්ම චරින සංයමයන දමීනච්ච තපසින් ප්‍රහ්මචරයාාවවා ආරක්ෂ කිරීමෙන් සංඥමයෙන් දැමුණු ස්වභාවෙන් ඒතයන බ්‍රාක්්ණනෝොහෝති මෙට කිය ගුණධර්මය වලින් ප්‍රාහ්මණ කියන තත්වයට පත්වන ඒතන් බ්‍රාහ්මණ මුත්තවා ඒක තමයි උතුම් බ්‍රාහ්මණත්වය කියලා කියන්නේ එකයි එහි අදහස ඊළඟට තීහි විද්්‍යාහි සම්පන්නෝ සන්තෝකීන පුනබ්භවෝ ඒන් වාසෙට්ට ජානාහි බ්‍රහ්මාසක්කෝ විජානන්ති එවිදිහට දක්වනවා. තීහි විද්්‍යාහි සම්පන් ව ත්‍රවිද්‍යාවහි පාරගත ත්‍රවිද්‍යාව උපදවාගත් සන්තෝ සාන්ත වූ සංඥමය සාාන්තභාවයට පත් කහින පුනක් භවෝ පුනර්භවය නැවත සසරීපදීම නැති කරන ලද ඒවා වාසෙට්ට ජානාහි බ්‍රහ්මා සක්කෝ විජානන්ති නිවැරදිූ හැකියාව ඇති දක්ස වූ ප්‍රාහ්මණය බවට පත්වෙන් යන එයා කියන එකයි බුදුරජාණන් වහන්සේ ඒකාරණයෙන් පැහැදිලි කරලා තියෙන් විසි හයවැනි අංකය සිව්කුලයේම ජනයාට පැවිද්ධ විවෘත කිරීම මේ අතර ඉතා උසස්ම ක්‍රියාව බවට පත්වනවා බුදුරජාණන් වහන්සේ සියලූම කුළවල පිරිස් සබදධවාසන පැවිදි කලා ඒතුලින් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා උත්තරීතර භාවයට පත්වෙන්නට ලෝකෝත්තර ඥාන මාර්ගය සාක්සාත් කරගනට කුලය හේතුවක් බවට පත්වෙෙන්නේ නැහැ කියන කාරණය. මුදුු හිස්ස වසල බවහි සංකේතයක් පැවති බව. වරක් බුදුරදුන් හිස ආවරණය කරගෙන ගසක් මුල වැඩ සිට නුදුට බමුණෙක් න් වහන්සේ බ්‍රාක්්මණයකුසේ සිතා භෝජනයක් පිළිගැන්වීමට පැමිණි බවදද වහන්ේ තම මුඩු හිස දක් වූ විට තත්්‍රේව මුෝක තත්්‍රේව වසලක හිස මුඩු කළ තැනැත්තා වසලය ඔත නොම හිටුව අපහාස කරනවා. වසල සූත්‍රයේ සඳහන් වෙන කාරනාවක් ඉතින් ඒවිදිහට චරිතය ශරීරස්වභාවේ අනුව පවා මිනිස්සුන් උස්පහත්තාකාරයට මැනීම සඳහා ජොම වෙලා හිටපු පිරිසක් හිටිය ඉතින් මේ කාරණ වලින් ගම්මිය කරන්නට උත්සාහවත් වෙන්නේ. කුමනකාරණේද කියන කාරණ අපි ප්‍රශ්නපත්තර සාකච්ඡා කිරීමේදී වැඩිපුරට අවධාරණය කරමින් සාකච්ඡා කරන්නට චොබුවමු ජාතිවාදය ජාති වසයෙන් එවනැත්න වර්ණවසයෙන් බෙදීමත් එවගේ සමාජයේ විවිධාකාරයේ ස්තර විවිධාකාරයේ බෙදීම් ප්‍රාක්්මණක ගැන්වීම තුළ ග නඟගල තිබුණා ඒ ත්වය බදුරජාණන් වහන්සේ විවිධ සූත්‍රදේශනාවන් බල විවිධ ආකාරයේ ඉගැන්වම් වලින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලා ප්‍රකාශ කරන්නට පුළුවන් සනාත කරන්නට පුළුවන් සාධකරහසියක් තමයි මේ පාඩමේදී සාකච්ඡා කරලා තියෙන්නේ ධර්මාචාය කෙටි සරහන් හය අපි ඊට පස්සේ ඊළඟ පාඩමත් මේ ආකාරයෙන්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා එහෙම නම් අපි පිරිවෙන දහම් පාසල ය නාලිකාව සමගින් මේ සාකච්චාවන් සමග දිගටම සම්බන්ධයවෙමු ධර්මාචාරප බාග සමත්වීම සඳහා එමනම් මේ අද සාකච්ඡාවෙන් සමුගන්නවා ඔබට තෙරුවන් සරණයි